හරි හරි, ඉතින් ඔයාට මෙහෙන් යන්න තරම් ලොකු ප්‍රශ්නයක් වුන්නේ නැහැ මෙතන. ආ ඉතින් ඉස්සරහට වෙන්න පුළුවන් නේ සර්. දැන් ඔය ලැම්බර්ට් මහත්තයා පෙන්නුවේ ඒකනේ. ඒකනේ ලැම්බර්ට් මහත්තයා අපේ කාමර වලට පැනලා කාමර චෙක් කරලා ඒ වගේ වැඩ ගොඩක් කරේ. ඊ අපි අපි බොරු කියලා හිතලානේ. අනිත් එක ඉතින් මැඩම් මට හොරා කියලා කිව්වනේ. නෑ නෑ නෑ, මම හොරා කියලා නෙවෙයි කිව්වේ, අපේ ගෙදරට ආපු හොරා වගේ කියලා කිව්වේ. හරි හරි, අපි ලැම්බර්ට් එක මේ ගැන කතා කරලා බලමුකෝ. වැඩක් නෑ සර්, වැඩක් වෙන එකක් නෑ. දැන් දැන් මං කියන්නේ සර්, සල්ලි නැති වුණා කියලා ලැම්බර්ට් මහත්තයාව චෙක් කරාද? නෑනේ. අඩුම ලැම්බර්ට් මහත්තයා ඔය නිදා ගන්න කාමරේ ඒක චෙක් කරෙත් නෑනේ. ලැම්බර්ට් මහත්තයා වාහනේ චෙක් කරෙත් නෑනේ. චෙක් කරාද එහෙම? නෑ නෑ, ඉතින් ඒ චෙක් කරන කිසි දෙයක් අපි කළේ නෑනේ, ඒවා ලැම්බර්ට්නේ කළේ. දැක්කනේ නේද සර්? දැක්කනේ. එතකොට ලැම්බර්ට් මහත්තයා හොරා නෙවෙයි. දැන් අපි තමයි හොරු. අර නම් ඉතින් ඔය ඔක්කොම චෙක් කරන්න ඕනේ. නෑ නෑ, එහෙම ලැම්බර්ට්ව චෙක් කරන්න අපට කිසිම උවමනාවක් නෑ. ලැම්බර්ට්ව අපිට විශ්වාසයිනේ. ආ. ඒ කියන්නේ දැන් අපිනේ අවිශ්වාස නේද? මාවත් අවිශ්වාසයි, සාගරිකත් අවිශ්වාසයි නේ. නෑ නෑ, සාගරිකව අපිට අවිශ්වාස නෑ. සාගරික අපිත් එක්ක ගොඩාක් කලින් ඉඳලා වැඩ කරන කෙනෙක් නේද හැමක? ඔලිව් සහ මේ පරිසරය සහිත නව ලයිෆ් බොයි සමේ ආසාදන ඇති කරන විෂ බීජ එක සටන් කර සම නිරෝගීව තමයි. රෙඩ් විත් දි ඩොට් එක මාරු කරන්න ජර්ම් කිල් කිට් එක දැන්ම කතා කරන්න. අවුරුදු තේමීස රස කරන සෑම වීවා පැක් එකකටම වටවල ග්‍රෑම් 50. Real Glow එක මතු කරයි. ඔයාගේ Real Glow එක පෙන්වන්න. Pond's Bright Beauty Face Wash. ආයෙනම් මේ දැන් මමයි අවිශ්වාසනේ. හරි හරි. හරිද, කමක් නැහැ. මම මෙහෙන් යන්නම්කෝ. යන්න කලින් මාව හොඳට චෙක් කරන්න, මගේ සාක්කු චෙක් කරන්න, මගේ ඔක්කොම චෙක් කරන්න, බෑග් චෙක් කරන්න. ඕනෙම නම් ඉතින් මගේ ඇඳුම් පවා කලවල චෙක් කරන්න. කමක් නැහැ. නෑ සර්, ඉතින් ඇඳුම් අස්සේ සල්ලි ගහගෙන ඉන්නත් පුළුවන්. එහෙනම් මං කිව්වේ ඒකයි. ඒව කවුද චෙක් කරන්නේ එමක? නෑ නෑ නෑ, මේ හරි හරි ප්‍රශ්නයක් නෑ. ඔයා ඉතින් හිත හදාගෙන නම් ඉන්නේ මෙහෙන් යන්න යන්න. ගැටලුවක් නෑ. මේ ඔය චෙක් කරන දේවල් ලැම්බර්ට් බලාගනි. හරි. දැන් කවද යන්නේ? මං අද හරි හෙට හරි යනවා මැඩම්. හැබැයි මට මාර දුකයි. හරිම දුකයි සර්. මොකද මං එහෙම හොරගම් කරන මිනිස්සෙක් නෙවෙයි. අපි අර නම්බුකාර විදිහට ජීවත් වෙච්ච මිනිස්සු. මට එහෙම හොරගම් කරන්න උවමනාවක් නැහැ සර්. මට නම් මේක හරිම දුකයි. පට්ට දුකයි සර්. දැක් කරමු කියලා කියනවා බලන්න මොකද්ද කරන අලුත් දේ. ආ අනික මේක ඩාන්සින් කම්පිටිෂන් එක. ඩාන්සින් කම්පිටිෂන් එක ඩාන්සින් තියෙන්න ඕනේ. හරි හරි, අපි එහෙම හිතමු ඉතින්. ඉතලා වැඩක් නෑ යකෝ. මොකක් හරි මගුලක් කරලා නටන්න ඉගෙන ගන්න ඕනේ. බැරි මුණොත් එහෙනම් අපි අර ෆ්ලෑෂ් මොබ් එක කරා වගේ අනිත් පන්තියුන් මේකට දාගමු. අනිත් ක්ලාස් වලින් දාගන්නවා කියන්නේ ඉතින් අපිට කඩල විකුණන්නයි හෙඟා කණ්ඩායම තමයි වෙන්නේ. මොකද උන් බස බස ගාලා නටනවා. අපිට උන් එක හැරෙන්නවත් බෑ. මට නම් අපි නටන්න ඕනි කියලා එකක් නෑ. මට ඕනේ මේ කම්පිටිෂන් එකට යන්න. එහෙමනම් අපි ගෙලින්ම මිස්ටර් ගියමු අනිත් ක්ලාස් එකෙන් අයිටම් එක දෙන්න කියලා. කොහෙද මේ යා වෙන කම්පිටිෂන් එකක් බදාගෙනනේ? අන්තිමටම කරයිද නැද්ද කියලාවත් දන්නේ නෑ. නිෂි, මේ කවද්ද අර කම්පිටිෂන් එක තියෙන්නේ? නිෂි, ඒ නිෂි කන් ඇහෙන්නේ නැද්ද? මොකද අර කම්පිටිෂන් එකක්වත් තියෙන්නේ? මම දන්නේ නෑ. තමසේ කියලා අහගන්න. බම්බුතුයි කරන්නේ දැන් එන්නේ. ෆෝන් ගාන්ස් කරන්නේ නැ මං කීපර් ගත්තද? ආ ඒක සයිලන්ස්. ආ ඒක සයිලන්ස් තමයි. හරි මට කියනවා උගුතුනේ. වෙච්චිද හරිනේද?
ඒක පස්සේ කතා කරමු. හරි නේ. මට නම් දෙක එක කියනකො. පින්කිට හරිනේද? හරිනේ හරිනේ. මට ඉතින් හරිනේ කියලා තමයි. පිස්සුද? මේ පින්කි. තරේ කතා කරමු කතා කරමු. ඉස්සෙල්ලා ක්ලාස් එකට ඉවර කරගෙන ඉමු. ඔෆිස් එක හරහා වෙනද? මොකද මම ඉතින් කරකෝ කියලා. නෑ ඔෆිස් එකේ ඉන්න. කොහේ චූටිය කොච්චර කිව්වත් අහන්නේ ආ කුස්සි ඌනි චූටිය බලාගෙන මේ මේ මෙතන ඔබ මගුල් කරන්නේ දෝ මෙන්න මෙහෙන් වාඩියන් දැන් බලපන් මේ මනමාලි වාඩිලා ඉන්න ලස්සන උඹනේ මෙතන මනමාලයා වාඩියන් මං ඉඳගත්තේ හාමිනේ ඉඳගන්න කියපු හින්දා අන්න කතා කරා අන්න කතා කරා මේ හාමිනේ කටහඬ වරදක්ම නැහැ නේ එයාගේ කටහඬ බලාගන්න චූටිය ඉන්නවා ආ ඔව් ඔව් චූටිය ඉන්නවනේ චූටිය ඔව් ඔව් චූටිය මේ ඔබ වාඩිය මේ මනමාල ළඟින් වාඩිය වාඩිය අනේ මන් දන්නේ මේ දලාලිත් එක්ක එක මේසේ වාඩි වෙලාම නෑ නිකන් මොකද්ද වගේ මට නම් හරි හරි ඔබ පඬිතයා වෙන්නේ නැතුව වාඩියන්කෝ පුතු තින්නේ වාඩි වෙන්නේ නැද්ද වාඩි වාඩි ආ ධෝනි ඔබත් වාඩිය උඹේ අතින්ම මනමාලිට බත් හැන්දම් බෙදපන් හයි කොහොමද මම බදන්නා අන්න දැක්කද අන්න දැක්කද නියම බිරිඳකගේ ලක්ෂණ තමුන්ගේ ස්වාමි පුරුෂයාට තමුන්ගේ අතින්ම බත් බෙදලා දෙන එක කොයිතරම් ලොකු දෙයක්ද පටන් ගත්ත ගමම පෙන්ඳුම් කරන්නේ මාතෘ සමභාර්යාව අපිත් බදාගමු කොයිතින් අම්මත් වාඩි වෙන්න අපච්චි හැමෝටම වාඩි වෙන්න කිව්වනේ හැබැයි මට කිව්වේ නැහැ ආ ඔව් මේ හාමිනේ වාඩි වෙන්නකෝ අපි ඉතින් ගෙදර මිනිස්සුනේ ආහ අපි දාගමු. ඔව් අපි ගෙදර මිනිස්සුනේ බෙදාගමු. මේ අලුත් අවුරුද්දේ අතිවශ් පාන්ට සඳහා 125ක ඉතිරියක් කීල්ස් වෙතින්ම පමනයි. ඒ කැටිකල පෝෂණය දැන් එක සිරි ගුරුබදුනක. Cargill's within rupiyal 1,024,000 ranna urudu paasana Cargill's for city Lipton yellow label anaki rasayai melon sonai Mr. Devin marat katha kara eyage weda wage ekuth mata bara dunna eith me tikey mam vena weda wage ekak hira vela inne eith giyuruna gaman me wede padan gannone monada yage weda me lands wala weda wage අනේ මන් දන්නේ කෙවිනුත් එයත් එක්ක එකතුලා මොනවා කරනවද කියලා. මට නේක හරි අභිරහසක්. ඒ මොකද අභිරහසක් කියලා කියන්නේ? නෑ ඉතින්. ඇහුවට කියන්නෙත් නෑනේ. දැන් අපේ එක්කෙනා කියන යතක බිස්නස් කරනවලු. බිස්නස් එක මොකද්ද කියලා කියන්නෙත් නෑ. ඩර්වින් කියනවා කෙවින් තාම බිස්නස් එක දන්නෙත් නැහැලු. මොනවාද එතකොට මෙයාලා මෙච්චර කතා කරන්නේ? අනේ මන් දන්නේ දැන් මේ ඕස්ට්‍රේලියාවත් ගිහින් ආවනේ. එතකොටවත් දන්නේ නැද්ද බිස්නස් එක මොකද්ද කියලා? හැබැයි මිස්ටර් ඩර්වින් නම් බොහොම ජෙනුවින් මිනිහෙක් කියලා පේනවා. එහෙම පේන හැම මිනිහයම ජෙනුවින් නෑ රුක්මන්. ගොඩක් මිනිස්සු මවාගෙන ඉන්නේ. ඇත්ත මිනිස්සේ ලෝකෙට පේන මිනිස්සා නෙවෙයි. මිස් ගිහිල්ලෙන්න bro kemuna bulita oh idoda unandun weda karanna harida natana benna aduma dharma wage anga hari adu weine na na misi de anga adu karaganna ona gym ekkada yanawane dancing class aga natanna purudu wei purudu hinona hondai ithin oh wedi pro karanne pissu natana ekane ukman oh den yanawada oh eyena e
එහෙනම් මාවත් දාගෙන යනවා කො. නෑ 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 නෑ. රුක්මන් කාවවත් දාගෙන යන්නේ නැහැ. බැනදිර පලයන්. ද තමුසි රුක්මන් එක්ක යනවද? අම්සර් පිසුද? මම රුක්මන් එක්ක යන්නේ රුක්මන් මගේ මිනිහත්. ෂී. කොහොමද කතා කරන්නේ විදිය? නෑ මේ සිතේ මලවයි වැඩ මොකක් කතා කරන්නේ විදිය. හරි හරි. බුලිත ඔයා යන විදියකට යන්න. මාත් යනවා දැන්. හරි මිස් නේද? හරි සෝරිය. ඔකේ. See you. See. Good night. Good night. මේ තමුසේ බුලිතව දාගෙන ගියේ නැතුන කබන්නේ. මඩ රෙක්ටක් දෙනවනේ. නැවලන්නේ. මං ගියා නගින්න. බුලිත යනකල් ඉන්නවා. ඊට පස්සේ මං හිතුවේ අදවත් මිනිහාගේ හිත උණු වෙයි කියලා. ඒත් නැහැ. මිනිහා තනි කර කරන්නේ රඟපෑම. නෑ ඉතින් ඇත්තට මේකේ ප්‍රශ්නයක් තියෙනවනේ මිස්. ගෙදර සර්වන්ගේ නංගිත් එක්ක එකට ඉගෙන ගන්න බෑනේ මහත්තයාට ඔය මොනවා කිව්වා? වා මෙහෙම කරන්නකෝ. ඔයා කියන්නේ මගේ කරදරේ ඉවස ගන්න බැරි තැන මට ඕන මගුලක් කරගන්න කිව්වා කියලා. ඒ කියන්නේ? ඔයා කියන්නේ මට වෙන නැටුම් පන්තියක් හම්බ වෙලා තියෙනවා කියලා. මං ඒකට යන්න බල කර කර අහනවා කියන්නේ. වා පරිමතන මට ඕන මගුලක් කරගන්න කිව්වා කියන්නේ. ඒ කියන්නේ මිස් වෙන නැටුම් පන්තියකට යනවද? පිස්සුදානේ. මම මොකට නැටුම් පන්ති වලට යන්නේ? එතකොට ඔයා කියන්නකෝ. ඊටු ටික මම බලා ගන්නම්. මම මහත්තයාට කිව්වනේ ආරක්ෂාව ගැන වග කියන්න බැරි හින්දා වෙන නැටුම් පන්ති වලට යනවට කැමති නැහැ කියලා. ඒක තමයි මං කිව්වේ. ඔයා කියන්නේ මට ඕන මගුලක් කරගන්න කිව්වා කියලා. මන් නැටුම් පන්ති වලට ගියත් එකයි නැදත් එකයි. ඔයා මංගෙන බලන්න එච්චරයි. ඊට පස්සේ? ඊට පස්සේ මම මේ ප්‍රශ්න ගාව නිදහස් කරනවා. ඊටු ටික කරන්නේ මම. මොකද්ද කරන්නේ? මං ඒක කරන්නම්කෝ. ඔන්න අපි දෙන්න අතර රණ්ඩු වුණේ අද රෑ. හරිනේ. හෙට උදේට තමයි වා මේක යට කියන්න ඕනේ. මිස් හිතනවද එතකොට පන්තියට එන්න කියයි කියලා? එන්න කිව්වත් කමන්නේ එන්න එපා කිව්වත් කමන්නේ. හැබැයි ඉතින් වායි කියන්න ඕන. කියන්න නම් බැරි කමක් නැහැ. මං කියන්නම්. හරි. එහෙනම් එච්චර. Immobite One Shot Ultra. Package option පහකින්ම. Genuine Japan Motor Oil නම් Toyota Genuine Motor Oil විතරමයි. Vision Care. විශ්වාසනීය දැක්ම. බලන හැමතැනකම දැන් Vision Care එකක්. නෑනේ. ඔයා කොච්චරකවත් මම නම් ඒක පිළිගන්නේ නෑ. ඔයා කිව්වනේ යාට ඒ තරම් ඉංග්‍රීසි කතා කරන්න බෑ කියලා. ඉගෙනුවා ඉංග්‍රීසියෙන් කතා කරාද? ඔව්. මිස් සරණි හොඳට ඉංග්‍රීසි කතා කරනවා. ඉතින් අදත් එයා කතා කරාද? ඔව් ඔව්. මිස් සරණිගේ ඉංග්‍රීසි හරි ෆ්ලුවන්ට්. එයා අදත් හොඳට කතා කරා ඉංග්‍රීසි වලින්. කවුද දන්නේ ඉතින් මයාට දුගන්නලද කියලා ඉංග්‍රීසි? නෑ නෑ. ඉංග්‍රීසි හරියට කතා කරගන්න බැරි කෙනෙකුට ඒ තරම් ලෙවල් එකකට ඉංග්‍රීසි ඉම්ප්‍රූව් කරගන්න සෑහෙන කාලයක් යනවා. ඒ හින්දා ඔයා මොනවා කිව්වත් මේ ඉන්නේ මිස් හරිනි. ඔයා මොනවද ඇහුවේ යාගේ? මං නිකන් කතා කරා. කෙලින් මේ වහන්නත් බෑනේ. අනික හිට ලැම්බඩුත් ඇවිල්ලා. සල්ලි වගේක් නැතිවලා මොකද්ද මේ පොඩි කලබලය? සල්ලි වගේ? කාගේද? ඒවලම් මං අහන්න ගියේ නෑ. ඒත් ඉතින් පොඩි කලබලයක් තිබුණා. එතකොට ඔයා කියන්නේ පින්කි නෙමෙයි කියලාද? ඔව් ඔව්. ඒ මිස් හරිනි. මට ඒක ස්ථිරවම කියන්න පුළුවන්. එතකොට මේගොල්ලෝ පින්කිට මොකද කරේ? මට හිතෙන්නේ වාගේ අක්කගේ කේස් එක මේ ගෙදරත් එක්ක සම්බන්ධයක් නෑ. ඇයි? ඔය වගේම සිද්ධියක් මටත් වුණා. ඒ කියන්නේ? මිතරිකිට තාන් කියා තරිකිට තෝන් කියා වැලගඩියා කාපුතේ කහෙන් වැටි තොයි දොයි අන්න බබෝ බිල් වෙනවෝ හඳලලා මයි අල්ලන
පෝ අනේ බෙහෙන්නේ බෝ අපේ පුතා තොයි අනේ බෙහෙන්නේ බෝ අපේ පුතා තොයි බලන්න කමාර දෙක නටන්න නෑ බෑ අනේ හැමිට කියන්නේ ඉන්න කියලා මේ හැමිට එන්නකො නටන්න ඉන්නම් එන්නකො අනේ මේ අපි ඔව්වට නෑනේ ලබිය ඔය ළමයා නටන්න තාපි යතේ තුය පුතේ තාපි යතේ තුයි බේ ගෑන් වෙන්නේ නෑ නේ මුදලාලි මහත්තයෝ නටන්න එහෙනම් ඉතින් මේ හැබැයි මේ මුලින් වාත්තු මම මේ මගේ මනමාලට සින්දුවක් කිව්වට ගවන්න නැති හරි හරි ඔබ ගියහඟ බලන්න හැබැයි මුදලාලි නටන්න ඕනේ හරි තෝ ඔබ නටන්න පුළුවන් එකක් දන්නේ නැහැ ගියහඟ බලන්න ඉස්සෙල්ලා කියන ගියහඟ පැණි කොමඩු ගෙඩිය හරි හරි කැකිරි පළුව ඔය දියෙන් පැණි කොමඩු ගෙඩිය වර ගවන්නුල අපේ මේ පාරේ මගේ ඩකට බකට මගේ මිහි රිමෙලික මගේ පැණි කොමඩු ගෙඩිය මිහි රිමෙලික අතිතෝන දරදීපේ පැණි කොමඩු ගෙඩිය කැකිරි පළුව පැණි කොමඩු ගෙඩිය කැකිරි පළුව සුන්දර ගම්මානේ මගේ හිමුඩු මිටිය කොහිල ඇලේ මගේ හිමුඩු මිටිය කොහිල ඇලේ අතිසුන්දර දින්නේ පැණි කොමඩු ගෙඩිය කැකිරි පළුව අර කිඳු ගෙඩිය පැණි පළුව සුන්දර ගම්මානේ අතන නීතිය හැබැයි ඉතින් බං ඉතින් මේ බොරුවට හරි උඹව දැනගත්තයි කියලා හිතනකොට හරි තන්තෝතයක් බං දැනෙන්නේ මම යන්න කියලා. හරි නිලවිරයි. හරි නිලවිරයි කියන්නේ. ආ! උඹ අවදි උනේ? මං ඉතින් උඹ පව් හන්ද තව ඩීන් ගිත්තන් නිදාගන්න දීලා ඔන්න එහා. ඇයි මං පව්?